వాసుదేవ నానాయక్కార మంత్రిత్వమా, గారు విమల్ వీరవంశ మంత్రిత్వమా, గారు ఉదయ గమ్మాన్పిల్ల మంత్రిత్వమా, తా మమ అద తమున్నాన్సిలా జనమాధ్యవేది అతరట మే పవర్తన జనమాధ్య సాకచ్ఛావ పమినీమ අපි සියලු දෙනා වෙනුවෙන් පළමු කොට පැමිණ සිටින සියලු ජනමාධ්‍ය වේදීන්ට අපේ ස්තුතිය පිරිනමන්නට කැමැතියි. ජනපති වරණයට මාසයක් ගත වෙලා හමාරයි. ජනාධිපතිතුමා දිවුරුන්දී මාසයක් ගත වෙලා හමාරයි. ජනමාධ්‍ය වේදී ජනමාධ්‍ය සමග රටේ ප්‍රශ්න, මහජනතාවගේ ප්‍රශ්න සාකච්ඡා කිරීමේ පිළිවෙත, එක්සත් ජනතා නිදහස් සන්ධානය දිගටම අනුගමනය කරපු පිළිවෙතක් නිසා අද දින මෙම සාකච්ඡාව පැවැත්වීමට අපි තීරණය කළා. ඒ අනුව අපේ පක්ෂ නියෝජනය කරමින් අපේ මන්ත්‍රීතුමන්ලා ඇටියට අපි තමුන්නාන්සේලා සමග මේ ජනමාධ්‍ය සාකච්ඡාව පවත්වනවා. ඉදිරියටත් අපි පවත්වන්න බලාපොරොත්තු වෙනවා. අනිත් සහභාගි වෙන ආයද කැටුව අපි ඉතා පැහැදිලිව විරුද්ධ පක්ෂයේ පැහැදිලිව පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂයයි. ඒ විපක්ෂය හැටියට අපි ගත් තීරණය විරුද්ධ පක්ෂයේ අසුන් ගැනීම පමණක් නෙවෙයි, ජනතාවගේ විපක්ෂය හැටියට එක්සත් ජනතා නිදහස් සන්ධානයට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට මැතිවරණයේදී 57 ලක්ෂයක ජනතාවක් ඡන්දය පාවිච්චි කළා. ඒ ජනතාව නියෝජනය කිරීම හා ඒ ජනතාවගේ සිතුම් පැතුම් ප්‍රාර්ථනා ආරක්ෂා කිරීමට අඛණ්ඩව කටයුතු කිරීමටයි ඉතා පැහැදිලිව අපි විපක්ෂයේ අසුන් ගත්තේ. ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ගයන්ට පාර්ලිමේන්තු වේදිකාවත් පාර්ලිමේන්තුවෙන් බාහිරවත් කටයුතු කිරීමට අපි තීරණය කළ පරිදි මහජනතාව සමග කටයුතු කරනවා. ඒ වගේම පළවෙනිින් මම කියන්න කැමති මේ ආණ්ඩුව ඇතුණාට පස්සේ ආණ්ඩුවේ ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, අග්‍රවිනිශ්චකාරතුමාව ඉවත් කළා. අලුත් අග්‍රවිෂ්ඨකාර වරියක් පත් කළා. අපි දිගටම එය වැරදි බව ප්‍රකාශ කළා. ඒ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි වගන්තිය බව. මෙවන් අධිකරණයේ ස්වාධීනත්වයට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අභියෝගයට පත් කළ අවස්ථාවක් මෑත කාල පරිච්ඡේදයේ ආසියාවේ තිබෙනවා නම් එය තිබෙන්නේ යුද්ධ ආණ්ඩු හදපු පාකිස්තානයේ පමණයි කියන එකයි අපි කනගාටුවෙන් කියන්න තියෙන. ප්‍රජාතන්ත්‍රවාදී මහජන නියෝජිතයන්ගෙන් සමන්විත මහජන රජයන් මෙවැනි ක්‍රියාමාර්ග අනුගමනය කළ නැහැ. එනිසා අපි ඉතා පැහැදිලිව මේ පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තුවෙන් බාහිරවත් ඉතා පැහැදිලිව ප්‍රකාශ කළා රජයට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න කියලා. මේ කාරණාවේදී රජය බොහොම දරදඬු විදියට යහපාලනේ ලක්ෂණයන් තමන් හිතන ලක්ෂණයන් ප්‍රදර්ශනය කරමින් ඇති කළ ආදර්ශය අපි දිගටම හෙලා දැක්කා. අදත් හෙලා දකින්න ඕනේ. මොකද අපේ රටේ අධිකරණීය ස්වාධීනත්වයට දැවන්ත තර්ජනයක් මේ තුළින් ඇති වී තිබෙන නිසා. එවගේම ආණ්ඩුව පසුගියදා ඉදිරිපත් කළ අයවැය ලේඛනයේ තිබෙන අඩුපාඩුකම්, අයවැය ලේඛනයේ ඇතිවන ප්‍රතිඵල රටට හා ජනතාවට පැහැදිලි කර දීමට අපි පාර්ලිමේන්තුව තුළ ඉතා පැහැදිලිව අපේ අදහස් ප්‍රකාශ කළා පමණක් නොව අයවැය ලේඛනයට පක්ෂව අපේ ඡන්දය පාවිච්චි නොකිරීමට තීරණයක් ගත්තා. ඒ ජනතාවගේ පැත්තෙන් අපි ගත්ත තීරණයක්.
දවසක් හෝ සමාන දෙකක සන්තෘෂ්ටියට වඩා මේ රටේ ආර්ථිකය හා ජන ජීවිතයට ඇතිවෙන්න අර්බුදකාරී ඉදිරි මාස කීපය මේ ආයවැය ලේඛනින් බිහි කර තිබීමත් රජයේ සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට පෙන්වන දෙයට වඩා අර්බුදකාරී අවස්ථාවක් ඇති කිරීමේ ආයවැය ලේඛනයක් බවත් පස්සේ දෙන්නම් කාසි ඒ කියන්නේ හැමදේම අන්තිමට කියන්නේ ජූලි වලින් පස්සේ දෙන්නම් කාසි කතාවක ආයවැයක් බවට මේ අය ආයවැය ලේඛනයෙන් මහ ජනතාව රට රැවටීමට උත්සාහයක යෙදුණා. මම විශේෂයෙන් කියන්නේ කැමැති පාර්ලිමේන්තුවේ 225ක් මන්ත්‍රීවරු ඉන්නවා. රජයට පක්ෂව 164ක් ඡන්දය පාවිච්චි කළා. ආයවැය ලේඛනයට පක්ෂව එතකොට 225න් විපක්ෂ විරුද්ධ පාවිච්චි කරපු එක ඡන්දය 165යි 225 නඩු කරාම 60ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඡන්දය පාවිච්චි කළේ නැහැ. එයින් 10 දෙනෙක් අපි පාර්ලිමේන්තුවේ රැඳී සිටිමින් අපේ පක්ෂ ඡන්දය පාවිච්චි කරේ නැහැ. 10 දෙනා අඩු කරාම 50යි 50ක් පාර්ලිමේන්තුවේ ඡන්දය පාවිච්චි කළේ නැහැ. අපිට අතිරේකව හැම බලයක්ම හැම උත්සාහයක්ම මන්ත්‍රීවරු ගෙන්වා ගැනීමට මේ රටේ ඉන්න මන්ත්‍රීවරු ගෙන්වා ගැනීමට ක්‍රියා කළ බව තමුන්නාන්සලා දන්නවා. ජනාධිපතිතුමත් ඇවිල්ලා ශ්‍රී ලංකා අපක්ෂේ මන්ත්‍රීවරුන්ට විශේෂයෙන් උපදෙස් දුන්නා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය ගැන. ඒ නිසා මේ රජයේ කෙරෙහි ඇති කලකිරීම මසක් තුළ ප්‍රදර්ශනය වුණු අවස්ථාවක් හැටියට විරුද්ධ පක්ෂය පැහැදිලි ගමන් මාර්ගයකට පත්විය යුතු බව ප්‍රකාශ වෙන පණිවිඩයක් මේ තුළින් නිකුත්ුණායි කියන ටික අපි වගකීමෙන් ප්‍රකාශ කරනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය හැටියට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කාර්ය බහරයට පාර්ලිමේන්තුව තුළ හොඳ දෙයක් රටට ජනතාවට ඉටු වෙනවා නම් මේට සහයෝගය දීමටත් හානිකර දෙයක් සිදු වෙනවා නම් එයට විරුද්ධ වී ප්‍රතික්ෂේප කිරීමට මහජනයා දී ඇති වරම ක්‍රියාත්මක කිරීමට අපි බැඳී සිටමින් කටයුතු කරනවා කියන ටික අපි සියලු දෙනා එකතු වෙලා ඉන්න පක්ෂ වල ස්ථාවර මතයයි. එනිසා මම මේ කාරණා දෙක ඔබ හමුවේ තබමින් ඉදිරියට යෑම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු වේදිකාව පමණක් නොව තමන්ගේ ජනතා මතය ප්‍රකාශ කිරීම සඳහා ජනතාව සමග ඉදිරියටම ජනතා ව්‍යාපාරය ගෙන යාමට අපි මැදිහත් වීමේ ක්‍රියාමාර්ග ප්‍රජාතන්ත්‍රවාදීව දියත් කරන බව අපි දරණ මතයත් ඉතාම ඕනෑකමින් ප්‍රකාශ කරන්නේ ජනතාවගේ ඉල්ලීමයයි. ජනතාවට UNP ආණ්ඩුව එක්ක හවුල් වෙලා ඉඳීම දකින්න නෙමෙයි ඡන්දය පාවිච්චි කරේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා නියෝජනය කරපු මතය සම්දානීය හැටියට නියෝජනය කිරීමටයි ඡන්දය පාවිච්චි කරේ කියන අර්ථය ඉතා පැහැදිලිව යලිත් අපි එම ජනතාවගේ විශ්වාසය ශක්තිමත් කරමින් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.